අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි බෝධාරාම බෞද්ධ මන්දිරයේ සම්බන්ධව අද දවසේ වැඩ පිළිවෙලේ ධර්ම දේශනා වාරයට පැමිණලා තියෙන්නේ ශිල්ප දෙනා ඒ ධර්ම දේශනා සඳහා tempත් වෙලා සාදු භාරය පවත් නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉදි තස්සන පාලංගෝ සතස්ස පරිවාරිතෝ ධම්මෝ නාම සාරතින් භූමි සම්මා දිට්ඨි පුරේ ජවන්ති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සත්තා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සුබෝධාරාමයෙන් කරගෙන මේ වගේ පැස්සෙන හමු වෙන හැම දවසකම ධර්මදේශනා සඳහා කාලේ වෙන්කර ගන්න වටිනා කාලයක් වෙන්කර ගන්න. ඒ වාගේ මේ ධර්මදේශනා දේශනාවලියක් වෙන විදියට එකිනෙකට දේශනා මාලාවක් විදිහට පවත්වනවා. ඒ දේශනා මාලාව සඳහා බික්කු සූත්‍රය අපි පසුගිය දවස්වල ඉදිරියෙන් තියාගත්තා. දැන් අපි අත්තර මේ සූත්‍රයේ අවසාන අවස්ථාවට කෙරවට පැමිණලා තියෙන්නේ. ඉතින් ඒ සූත්‍රයේ මෙතෙක් කතා කළ ඒ කොටස් වලට රුකන් දෙන්නේ නැති විනා වූ වේවා අමතක වුණා වූ හෝ වේවා අයගේ පහසු පිණිස ඒ සූත්‍රයේ මුල් කොටස නැත්නම් මේ අද කරන දේශනාවට පසුබිම නිදානිය ගැන පොඩ්ඩක් කතා කළොත් චරවචනංශ වැඩීමේ කාලෙම හිතපු බොහෝමත්ම වීර්ය සම්පන්න නිදහසට විවේකයට උදකලාවට කැමති භික්ෂුන් වහන්සේ නමක් අරණ්‍ය වාසීව ඉතා දැඩි ආතාප වීර්යයෙන් යුක්තව මහානදම් පුරන වේලාවක ඒ ස්වාමීන් වහන්සේට ඇතිවෙච්ච දරුණු බඩේ දැවිල්ලක් ආම වාතයක් නිසා සක්මන් මළුවේදීම වැටිලා අපවත් වෙනවා. නමුත් ඒ ස්වාමීන් වහන්සේගේ දැඩි සතිය එහෙම නැත්නම් එළඹ සිටිනිය නිසා ඒ ස්වාමීන් වහන්සේ තමන් මිය ගිය බවක් නැත්නම් කය මෙරළ වැටිච්ච බව දන්නේ ඒ ස්වාමීන් මනසින් තාමත් උත්සාහ කරනවා මේ පෙරළ සිට වෙද්දී යදියාපත මාරු එහෙම නැත්නම් මේ ජීවිත මන්තන්දීදී බව සතිය පිටව ගන්නද ඉතින් එතකොට ඒ අතරමැදිදී සාමාන්‍ය චීතියක් විදිහට මේ මරිච්ච දේව ස්වාමීන් වහන්සේ භික්ෂුව දිවි ලෝකෙට ගිහිල්ලා දිවි ලෝක උප්පත්තියක් ලබනවා. ලැබෙනකොට එක පාරක මේ මහා වැස්සක් කඩාවැටෙනා වගේ මේ මානසිකාරයට පේන ලොකු උත්සවශ්‍රීය කඩක් මෙතෙක් සිටිය කැලේ එක තනියම උදකලා. ඒක පාරට අර දෙව්සිරිය ආවට පස්සේ මේ ස්වාමීන් වහන්සේ හිතන්නේ මේ ආරණ්‍යයට පෙරහැරක් වෙනවා සෙනගක් වෙනවා එහෙම නැත්නම් දාන කණ්ඩායමක් වෙනවා කියලා මේ ස්වාමීන් වහන්සේ ඒ පිරිස ඉදිරිපිට බයලජ්‍ය ගති එහෙම නැත්නම් දැස බිමට යොමු කරගන්න උත්සාහ කරනකොට ඒ දිවි ලෝක පිරිස තීරුම් ගත්ත මේ ස්වාමීන් තාමත් ඉන්නේ භික්ෂු ආකල්පවල කියලා මේ ස්වාමීන් වහන්සේට කණ්ණාඩියක් මුලට අල්ලලා දැන් දෙවිසිවිලි සැප විඳින දේවතාවෙක් බව පෙන්වනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේට විශාල බයක් ඇති වෙනවා. විශාල පශ්චාත්තාපයක් ඇති වෙනවා. මගේ විවේකයේ අදී ඉවරයි සියල්ලම. ඊට පස්සේ මේ සනකෙලියක්, නිමානෝවෙද සනකෙලියක්, ඒ කියන්නේ විශාල කෙලෙස් ගංගාවක ආරම්භයක් ඉවරයක් නැති. ඒ නිසා මට දැන් ගැලවුමක් නැහැ කියලා. ඒ අතරමැද දෙව් පිරිස මේ ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. ඒ ස්වාමීන් වහන්සේ විනියම් පහල වෙලා තියෙන විමානයේට අත තියන්නේ කියලා නැත්තම් පය තියන්නේ කියලා. එතකොට ඒක ඒ ස්වාමීන් වහන්සේ සම්තක වෙනවා. මේක මෙවිලා තියෙන ශාසිකු පිනට ඒ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මෙවැනි දෙයකට අත තිබ්බොත් කිලෝරක් නැති
වගකීමක් ඒ වගේම කරදරයක් හුදකලාට බාධාවක් කියලා කල්පනා කරනවා මට මේ දිව්‍ය ආත්ම භාවයක් ලැබිලා තියෙනවා නම් මට මේකේ චුත වීමේ හැකියාව තියෙනවා දිව්‍යෙක් වශයෙන් කියලා ප්‍රකාශ කරන මම මෙතනදී චුත වෙලා සර්වචනාසි බාධකිනන් ලැසි එතකොට ඒ දිව් පිරිසේ හිටපු කොහොම සහ පිරිවර 500ක් දිව්‍යාංගනාවන් සහිත කුමල කියන අපිත් වෙනවා එවනම් සර්වචනාසි දකින්න යන කොහරි මේ දේවතාවගේ ආවතේවි සදා ඉතින් කීත මේ දේවතාවා සර්වචනාසි ඉදිරියට පෙනීදලා තාගේ දුක් ගැන බිල්ල කියනවා අච්චරා කන සංගුට්ටන් විසාච කන සේවිතන් වනන්තං බොහණං නාම තෝ යාත්‍රා භවිෂ්‍යති කිය මට දිව්‍ය අක්ෂරාවන් වට කරගත්ත ලෝකයේ පේන්නේ පිසාච ලෝකයක් වාන් කදාක සංසිඳවන්න වැඩි පෙරේත ලෝකයක් වාන් ඒ වාගේම වනන්තං බොහණං නාම මේ නන්දන වනය සම්පූර්ණ මෝහණය කරන සුළුයි සත්‍යමත් කිසි කෙනෙකුට මෙතන ඉඳත් බෑ සතිය හැම වෙලාවට මදයට ප්‍රමාදයට පත් කරනවා ඒ නිසා පිසාචයන් වටවෙච්ච මේ සතිය පිහිටීමට කිසිම ආධාරපකාරයක් නැති මෙවැනි පරිසරයට පත් වෙච්ච මට කිසිේ මගේ ගමන වෙයිද කොහොමනම් මං ගැලවුම් මාර්ගය සකස් කරගනිද්දෝ කියලා සර්වඥාන්සිට කණපින්දමක් චෝදනාවක් ඉදිරිපත් කරනවා. එතකොට සර්වඥාන්සී දේවතාවට පෙන්ව දෙනවා කවදා හෝ වඩන ලද සතියට આવු කෙනාට මේ විදිහේ මේට වැඩිය කරදර තැනකට ගියත් ඒ තමන්ලා වඩන ලද සතියේ සතුප්පාදේ නැවත සතිය පිටී නැතුණාට පස්සේ ඒ වඩන ලද සතිය සමට ආරක්ෂාවක් වෙනවා. එහෙම නැත්නම් ඒ කලබල කරකාරී පරිසරයක වුණත් සතිය පවත්වා ගන්න පුළුවන් ශක්තිය ඇති කරලා දෙනවා කියලා. ඒ තමන් මේ ආත්මෙට ඉඳි ඉස්සල භික්ෂු ආත්මෙින් ඉඳද්දී සුතා ධතා පරිචිතා වචන වචන මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විජ්ජා ආදි වශයෙන් කියන විදිහට බණ අහලා හිතේ තියාගෙන මනසින් සම්මාශිනේ කරලා ඒ කියන්නේ භාවනාවකට කුසලච්ඡම් දෙයති කළා භාවනා කරලා දිට්ඨියා සුප්පටි විජ්ජා මේ කාම ලෝකයේ තියෙන මේ ගති පිළිබඳව විනිවිද දැකලා සංසාර දුක පිළිබඳ විනිවිද දැකලා හිටපු කෙනෙකුට ඒ කරන රද කුසල කර්ම නිසා හෝ ඉබෙන තම් පෙර තිබුණු අකුසල කර්ම නිසා හෝ මරණ මොහොතේ ජීවිකල් වුණත් එහෙම නැත්නම් දුෂ්කර තැනකටපත් වුණත් ඒ වඩන ලද සතිය යවාරසකට දැන්ගින தත්ත්වයට බාධාවක් தත්ත්වයට ප්‍රශ්නයක් නැහැ බාධා කරනවා කියලා සර්වඥාසෙ පිළිනනවා. උඹට දැන් යන්න තියෙන දිහාව යන පාර අහනවා. උඹ දැන් ඉන්නේ මෙන්න මේ වගේ නිස්සද්ද රතේක. ඒ රතයේ ලක්ෂණ ටික පුත්‍රජානාසෙ විස්තර කරනවා. හිරි තත්ස අපාලම්බෝ සතස්ස පරිවාරතෝ. ඒ තමන් ඉඳගෙන ඉන්න ආසනයේ රතේ ආසනයේ ඇඳි දෙක වාගේ තමයි බයිලජ්ජ දෙක. එಂಚා කොහේරි වෙන්නේ හදනවා නම් අත් දෙක ඇදිදි කර තිබ්බ ගමන් Tamanta අරසාව සලසිනවා නැත්නම් පවට බයසා පවට ලැජ්ජාව ඇති වෙනවා පිටිපසර තියෙන ඇඳ වගේ තමයි වීරිය ඒක නිසා කැසුම් කලපුම් ආවට තමන්ගේ ආශනේ සකස් කරලා දෙනවා සතස්ස පරිවාරිතෝ සතිය වටතිර ඉහළට උඩුවියන් යටට බුමුතුරුණු වගේ තමන්ගේ ඉන්න ඒ රථය එහෙම නැත්නම් නන්දිරය මැදිරිය වටේට සකස් කරලා දෙනවා ධම්මෝ නාම සාර්ථින් රෝමි මේකේ ඉස්සරහින් රතාචාර්යවරය ඒ අෂ්ටෝක ධර්ම පිළිබඳ හොඳට දැනගෙන අෂ්ටෝක ධර්මයේ කම්ප වෙන්නේ නැතුව හරියට පාරේ තියෙන වලගොඩලි දැනගෙන සමව අසුන් යොදවලා ගෙන යන රතාචාර්යවරයෙක් කෙනෙක් සබය වෙන දෙයක් නැත්තේ සම්මාදිට්ඨි පුරේ ජවන් එක හැරලා තියෙන කෙලින්ම සම්මාදිට්ඨිය. ආය වෙන කොරයක්වත් ඒක දැන් යන්නේ නැහැ කියන එක තමයි මේ රතයේ සුවිශේෂී ලක්ෂණ ටිකක් සමහර විටක උරතලයට එනවා මේ සූත්‍රයේට ධම්ම රත සූත්‍රය කියලා කියනවා. යම්කිසි කෙනෙක් මේ කාම ලෝකයේ එහෙම නැත්නම් මේ කාර්ය බෞර යුතුකම් බෞර ජීවිතේ ඉන්න ගමන් මම ටික ටික හරි කමන්නේ බණ භාවනා කරන්න ඕනේ කිව්වහම ඉස්සල්ලා
හරි දුෂ්කරයි. මොකද මේ කාම ලෝකේ බොහොම ඛණ්ඩ ඡණ්ඩයි පරුසයි. ඉතින් ඒක හරි අමාරු සත්‍ය පවත්තන්න. නමුත් මේ කෙනා ගඟ දිගේ ඉහළට පීනන කෙනෙක් වගේ කොහොම කොහම හරි ලදලද වෙලාවේ චල සම්පත්‍ය උපයා ගන්නවා නම් එnde තේරුම් ගන්නවා කම්බිය විදින කෙනෙක් වගේ මේ එන බාධක කරදර ආවට මේ හැම එකක් හරහම සත්‍ය ගෙන යෑමේ උපක්‍රම ਸਰවචනසේ දේශනා කළා. එහෙම නැත්නම් මේ අපිට මේ බැමිනින කිසිම දුකක් නොදැන නෙමේ ਸਰවචනසේ මේ ධර්මයේ දේශනා කළ තියෙන අපේ තියෙන තකතිරුකමට අපේ තියෙන මෝඩකමට මේ කරදර ලොක් කරලා සාකනවා ධර්මයේ ධර්මයේ. එහෙම නැත්නම් හැම අපිට ඉතුරු වෙන හැම දෙයක්ම හරහ ගෙයලා ඒකෙන් විඳින්නෙක් පාටපත් වෙලා ගොඩ ඇවිල්ලා ගොඩාක් මාර්ග කියලා දීලා බුදුසාන්සේ කතා කරන්නේ. ඒක නිසා මේ ලෝකයේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාව සහිත ලෝකයේ දිත්තං සුතං මුතං පත්තං පරියේතිතං අනවිච අනුවිචරිතං මනසා සම්බං තමහං ජානාමි කියලා බුදුජනනාචි තමන්ගේ සර්වත්‍යතා ඥානය පෙන්නනවා. දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකයේ ඕනම කෙනෙක් යමක් දැකලා තියෙනවද අහලා තියෙනවද නාසයට දිවට කයට විදලා තියෙනවද හිතට විදලා තියෙනවද දිත්තං සුතං මුතං පත්තම් පරියේෂිතං යම් යම් නිලතල තත්ත්වයට පත් වෙලා තියෙනවද ආදී තත්ත්වයට පත් වෙලා තියෙනවද ඉතින් පරියේෂණ කරලා තියෙනවද මේ සියල්ල මම දන්නවා. ඒක නිසා සර්වඥාහසේ මේ දේතරා කරන දේවල් කාටවත් මතර පරියේෂණ කරන්න තියෙන දේවල් නෙවෙයි. අර ජාතක කතා ටික ජීවන කොට තේරෙනවා ඔච්චර අපහසුතා හරහා ගිහිල්ලා තියෙනවා කියලා. ඉතින් ඒක නිසා විශ්වාසින් සර්වඥාහසේ සඳහන් කරනවා මේ කාම ලෝකේ ඉඳගෙන කවුරු හරි ඒ බුදුහාමුදුරුවෝ තමන් වහන්සේගේ පරිශ්‍රණයේදී මුණ ගැහිච්ච දේවල් වලට දීලා තියෙන උත්තර ටික දැනගෙන මේ හැම එකටම උත්තරයක් තියෙනවා. ඒකයි බුදුහාමුදුරුවෝ පිළිබඳ අපිට තියෙන විශ්වාසය. ඉච්ඡා කරගෙන කරගෙන යනකොට තමන් ඔය දුෂ්කරයි කියන අපහසුයි කියන දේවල් විඳිමින් නැත්නම් මුණ දෙමින් තමන්ට වඩා හොඳ ජීවන රටාවක් කරගෙන යන කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ සද්ධර්මයේ ඕනතරම් ලැබෙන්න බලන්න. මේක කරගෙන කරගෙන යනකොට තැනකට එනවා කරදර නැති එක නෙවෙයි ප්‍රශ්නේ. ඒ කරදර වලින් වැටෙන්නේ නැතුව කරදර හරහා යන්න පුළුවන්. අදියට මුහුද නාන කිනකොට රැල්ල එනකොට එක්ක උඩ බැනලා බේරෙන්න පුළුවන්. නැත්නම් රැල්ල ගිහිල්ලා බේරෙන්න පුළුවන්. මොන්න තරම් දරුණු රැල්ලක් ආව රැල්ල එන බව දන්නවනම් ඒ රැල්ල එනකොට උඩට පැනනොත් රැල්ල යටින් යනවා බේරෙන්න. ඊට රැල්ල එනකොට පාත් වුණොත් වතුර ගිලුණොත් රැල්ල කරදරේ ඉන්නේ. ඒ නිසා එන රැල්ල කොයි දේ වුණත් ඒකට පිළිකේතු ආකාරයක් තියෙනවා. අන්නේ ආකාරයේ තේරුම් ගත්තට පස්සේ යාට මේ මොකක් දෙයක් හිතන්නේ. එතකොට මොද රැල්ල නතර වෙයි කියලා. මොද රැල්ල නතර වෙන්නේ කොයි රැල්ල ආවත් ඒකට ලෑස්තියක් තියෙනවා. ඒක අප්‍රමාදී කියලා කියන්නේ. අමාවක් නැහැ. මදයක් නැහැ. මත්වීමක් නැහැ. ඒ දේ දන්නෝ මේක මට ඇයි උනේ කියලා පශ්චාත්තාපෙකුත් නැහැ. එන දේ එනවාමයි තමයි. නමුත් ඒකේ අඩබඩ බඩා ගන්න නැතුව, තල්ල කඩා ගන්න නැතුව බේරෙන්න දානවා. අන්නේ මට්ටමට ආවට පස්සේ තේරෙනවා තමන් තාම නිවල දැකලා නිවන් දැකලා නැති වුණාට ඒ තමන් සතිය ප්‍රධාන කරගත්ත මේ ධර්ම ටික රකින්නකොට ඉබේම තමන්ට ආරස්සාව සැලසෙනවා. ඒ කියන්නේ හතුරු නැතුව නෙවෙයි, ඌණියක් කරන්න නැතුව නිවන්සා නෙවෙයි, කවුරුත් යාව බිම දාන්න හදන්නේ නැති එක නෙවෙයි තියෙන්නේ. ඌ එකක්වත් වළංගු වෙන්නේ නැහැ මේ ධර්ම ආරක්ෂාව නිසා. ඒ ධර්ම ආරක්ෂාව එයා තාම අදහන්නේ. මොකද තාම නිවනින් පරිපූර්ණතර පැත්තලා නැහැ. නමුත් සර්වඥාන්සයාට විශ්වාසයක් ඇති කළ දෙනවා, මේ භික්ෂු දේවතාවට දෙනවා වගේ. එහෙම කරන්න ගියොත් එයාට ඒ ඉස්සරහින් තියාගත්ත සම්මා දිට්ඨිය නිසා ඒ ධර්ම න්‍යායකට ධර්ම පරම්පරාවකටපත් වෙනවා. ඒ සම්මා දිට්ඨිය සතිය ආදී ධර්ම කරගෙන කරගෙන ගිය ධර්ම වල පෙළගැස්ම නිසා මේ සම්මා දිට්ඨිය නිසා යාට පහළ නියන් සංකල්පයක් තියෙනවා නම් සම්මා සංකප්පමයි වෙන්නේ. ඒ අතරතුර මිච්ඡා සංකල්ප පහළ නොවෙනවා නෙවෙයි.
අනන්තවත් පහළ වෙනවා. එයා දන්නවා එන්නේ ඉස්සෙල්ලම මිනිස් හිතේ අනන්තවත් මිච්ඡා සංකල්ප පහළ වෙනවා ගැන කතා කරන්නත් එපා, ඒවට අභිවදිනේ කරන්නත් එපා, අභිරමණය කරන්නත් එපා. ඒ හරහා තමයි මේ තමන් ඇසුරු කරන අයගේ හිත දැනගන්නේ. තමන්ගේ අනුපාඨික දන්නේ කරන්න ඕන තරම් අනික් කට්ටියට මේ මෙයා මේ ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ ගාය, මේ උණ, මේ කරප්පම කියලා හොඳට තේරෙනවා. මොකද තමන්ගේ තියෙන මිච්ඡා සංකල්පේ තමන් දන්නේ. හැබැයි එකක්වත් තමන් ළඟ තියෙන එක කියන්න යන්නෙත් නෑ, වෙන කෙනෙකුට චෝදනා කරන්න යන්නෙත් නෑ. තමන් ඒක නොවීමට වෙන කෙනෙකුගේ ආවයි කියලා ඒකෙන් තමන් ගා ගන්න නැති වෙන්න සම්මාදිකයක් තියෙනවා. ඒ නිසා මේ මිච්ඡා සංකල්ප කියලා කියන්නේ නැති දේවල් නෙවෙයි. නැහැ ගා ගන්න නැතුව, තවර ගන්න නැතුව, අනා ගන්න නැතුව මිච්ඡා සංකල්ප වලින් බේරෙන්න දාන්න. ඒ සම්මාදිට සම්මා සංකප්ප ඇති කෙනා පිගිය පරිචල සරිමත කරා වගේ උත්සාහ කරන සම්මා වාචා පවත්තන්න මේ අනුන් කක්ක කරගෙන ගා ගන්න ක්‍රමේ තමයි සම්මා මිච්ඡා වාචා කියන්නේ. අපි හැම කෙනාම දැසිකිලි තියෙද්දි එළිය කක්ක කරලා හැම තැනම ගා ගන්න. ඔය කතාවෙන් තමයි අපි මේ ගොඩ එන්න බැරි තැනකට පත් කරන්නේ. මේ දවස් පුරාම බලන්නේ කොච්චර මම නැගිටිනකොට කිව්වද කතා කරන්න එපයි කියලා ශාලාවට වාවනකට එනකොටත් මේක කතා මණ්ඩපයක්. විලිලැජ්ජයි. අපිරියයි කක්ක ගොඩක් එමු මේක නැති ජීවිතයක් අහලවත් නැහැ, දන්නේත් නැහැ. ඉතින් ඒක නිසා දවසම හරි භාවනා කෙරුවත් අපි මේ කචකචේ තියෙන කොට මාළු කඩයක් වා. චෙව්ලෝ කියලා බුදුහාමුදුරු කියන්නේ. චෙව්ලෝ කියලා කියන්නේ මාළු පාරෙන් දිගේ යනවා. ඉතින් උඩරට පැත්තෙත් මාළු කඩ තියෙනවා. සාමාන්‍ය තියෙන්නේ මොඳයි. විචිත්‍ර රසට කොච්චර වැඩ කරන්න ගියත් මේ වචන දෙකකින් ඔක්කොම ඉවරයි. ඒ නිසා මේ සම්මා සංකප්ප තියෙන එකනට පුදුමාකාර පරිශ්‍රමක් වෙන්න වෙනවා කතා නොකරවන්න සහ කතා නොකරින්. ඉතින් ඒක পেইන්නේ හරියට නිකම් මේ තරහට එහෙම නැත්නම් මේ ඉංගියක් එහෙම නැත්නම් කවුරුත් එක්ක අමනාපයක් කියලා. අමනාපයක් නිසා නෙවෙයි මේ කතාව නිසා සිදුවෙන්න පුළුවන් පරදවා වටහා ගැනීම කතාව නිසා ඇති වෙන නියම වටහා ගැනීම වගේ දසදහස් ගුණයක් වැඩි. ඒ නිසා මිච්ඡා වාචා ගැන අපි එදා කතා කරා. ඒ වචනේ වර්ධව ගත්තට පස්සේ හැම වචනයකටම අපිට පිටතට. ඒ නිසායි අපිට මේ දවස් පුරා කරලා ඉවර කරන්න බැරි වැඩ ගොඩක් තියෙන්නේ. අපිට කළ හැකි කළ යුතු ඒ පරම කෘත්‍ය තියෙද්දී අපි ඊයේ වැඩ, හෙට වැඩ, අනුන්ගේ වැඩ, අතන මෙතන වැඩ වලට වග වෙනවා. වචනින් අවු වෙනවා. ඊට පස්සේ අපිට කරත් බැඳගත්තු ගුණා වගේ, එහෙනම් මැටි පාගෙන ගුණා වගේ කිලෝරක් මෙති කර්මා. ඒ කර්මාන්ත ඇත්තටම තමන්ගේ හිතසුව පිණිස පිහිටනවද, තමන්ගේ අර්ථ කුසලයේ පිණිස පිහිටනවද කියලා බලන්නවත් වෙලාවක් නැහැ. පොත් බැීමක්වත් නැහැ. අපි කරන බිස්නස් එකේ පොත් බැීමක්වත් නැහැ. කොච්චර වැඩ කරනවද, ඒ කරන වැඩ වලින් යහ ප්‍රතිඵලයක් ලැබෙනවද නැද්ද, ලැබෙන ප්‍රතිඵල තමන්ට හිතසුව පිණිස සහ අර්ථ කුසලයේ පිණිස හිටිනවා කියලා බලන්න තරම්වත් අපිට ඥානයක් නැහැ. ඉතින් එහෙම බලලා දේශනා කරන බුදු කෙනෙක් දකින්කොට අපි කියනවා ධර්මයේ තේරෙන්නේ නැහැ ගැඹුරු වැඩි කියලා. ඒ මොකද අපිට ඕන කරන්නේ මේ කටබඩ පුරෝණ ධර්ම. ලාමක දේවල්මයි හොයන්නේ. ඉතින් අර ඒකට කතා කරලා කියනවා මේ හිමාලයේ උඩ තියෙනලු මානස විල කියලා එකක්. ඒකට පස් පැත්තකින් පිරිසුදු ජීවල් කඩාගෙන වැටෙනවා. පතුරු පොඩක් මඩ නැහැ. ඒක නිතරම පිරිසුදුයි. ඉතින් ඒකෙන් තමයි මේ පස්මා ගංගාවන් ගලන්නේ. ඒක අනවතප්ත කියලා සඳහන් කරන ආදාරත් වෙන්නේ නැහැ. ඒ තරම් සීතලයි. ඒකේ ඉන්නලු මේ රණහංසයෝ ඉතින් උන් මේ මානසික ගැලීමක් ඇති නැහැ. හිම වන්තේ හිමවත වාසය කරන ගමන් දවසක් ඔය රණහංසයෙකුට හිතුණා පොඩක් පල්ලෙහාට පියාඹල යන්න කියලා. ඊයාල පස්සේ අපි ගමේ ඉන්න කොකෙක් ඉන්න අත්තක ඌත් වැහුවා. ඒක ලියලා ඒ රණහංසයා කොකාට ගමෙන් ගිය කොකාට කිව්වලු මේ අපි ඉන්න විලේ පුදුමාකාර පිරිසිදුකමක් තියෙනවා. ගලන වතුර කිසිම කරදරයක් නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකන් සීතල තියෙන්නේ. ඒ නිසා අපි බොහොම සුවසේ ගත කරනවා. ඒකට කොකාට
ඒ තේරුමක් නැතුව මෙයා කා කියු මෙයා කා නෙවෙයි මේ මේ කොකා අනාංශය කියනවල කියනවල කියනට බැරි වතන ඇව්වලට කොකා ගමින් ගියක ඕකේ මඩ කරි නැද්ද කියලා මොකද ඌට ඕනේ මඩ කරි විතරයි ඔය මොන රාන්දාංශ කතාවක්වත් පිරිසුදු මානස විලක්කට ඕනේ ඌට ඕනේ මඩ කරි තමයි අපි උදේ ඉඳලා හැන්ද යනකම් කතා කරන්න කියන මඩ කරි ටික ප්‍රතිශත බලන්න කට බඩ වජ්‍ර බවණ වචන විතරයි කරන ක්‍රියා ඔක්කොම බඩ රසාව තමයි. ඒකට තමයි මේ 18ක් 64ක් මායන් තියනවා කියලා කියනවා. ගෑනුන්ට ඇදලා පිළිවින්නත් එකක් දෙකක් අඩු වැඩි වෙයි තියෙනවා. ඔය සේරම මායන් දාන්නේ කටවඩ පුරවලා. ඉතින් ඒ නිසා මේ සම්මා වාචා සම්මා කම්මන්ත තේරෙන්නේ නැත්නම් UI බේරෙන්න කරන අවශ්‍යතාවයේ වැටහෙන්නේ අර සම්මා සංකප්පේ කියන එක හිතට වැඩිච්ච අරසා කරන්න යමක් ඇති. ශික්ෂාවක් සහිත කෙනෙකුට තේරෙනවා මේ තමන්ගේ මේ ශික්ෂාව රැක ගන්න නම් ඔය හැම කෙනත් එක්කම හැමදේම කතා කරලත් බෑ ලක්ෂයක් එකක් වරෙන් මචං මාමුදේ නාන්න යන්න කියලා කට්ටිය යෝජනා කරලා ඒවට කරලත් බෑ නොකරත් බෑ මොකද මේ කට්ටියගේ වැඩේම දැක්කොත් ඇඟ ඇලුම්කම් පාන්න ඇඟ රිදෙනු ඒ නිසා අර සම්මා වාචා වගේම සම්මා කම්මන්ත ටිකක් තමයි හිත ක්‍රියා වැඩේකින් පුරවලා තියාගෙන ඉන්නවා වෙන කෙනෙක් එක්ක ඇලි ගලි වාසිය නැති වෙයි. ඒක තමයි අපි ගිය වාසියේ පළවෙනිම වෙච්ච වෙලාවේදී සකච්ඡා කරේ. ඒකෙම ඊගාවෙක තමයි සම්මා ආජීවය අපේ ජීවිකා වෘත්තිය නැත්නම් බඩ රස්සාව. ඒ දෙකටත් එන්නේ ඉස්සෙල්ලා සම්මා වාචා සම්මා කම්මන්ත හැදිලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට අවශ්‍ය ජීවිකා වෘත්තියක් තෝරගන්න අවශ්‍යතාවකුත් හැකියාවකුත් අපට නැහැ. මොකද අපි රජ පවුල් වල නෙවෙයි. අපි යම් කිසි දෙයක් හම්බ කරන කන මධ්‍යම පවුල් වල මිනිසු. එතකොට අපිට අවශ්‍ය ජීවිකා වෘත්තියක් අපිට හොයන්නත් බෑ. හම්බුණත් අපි දන්නේ නැහැ. කොයි එකද අපි අර්ථකලිත ජීවිකා වෘත්තිය කියලා නැත්නම් සම්මා ආජීවය කියලා තෝරන්නත් බෑ. ඒ මොනම දේශපාලනඥ එකකින් අවවට දෙරෙන්නෙත් නැහැ. ආර්ථික විශේෂඥකින් අවවට දෙරෙන්නෙත් නැහැ. සමාජ විශේෂඥකින් අවවට දෙරෙන්නෙත් නැහැ. අධ්‍යාපනඥකින් දෙරෙන්නෙත් නැහැ. අද තියෙන්නේ සූරාකන ජීවිතය. හැම රසාවක්ම සූරාකන ජීවිතය. ඒ නිසා අපිට මේ සංසාරේ ඉන්නකම් ඒ සියල්ලකම වෙන් වෙන්න බෑ. අපිට එකක් කරත හැකි මේට වඩා ටිකක් හොඳ එකට යන්න පුළුවන්. නැත්නම් ටිකක් හොඳ එකක් පිළිබඳව බලාපොරොත්තුවක් ඇති කර ගන්න පුළුවන්. ඉච්චරයි අපිට කරන්න පුළුවන් වෙන්නේ. අනේ ඒ සඳහා සම්මා ආජීවය පිළිබඳව කෙනෙකුට කල්පනා කරන්න වෙනවා. ඉතින් මේ සම්මා ආජීවය ගැන කතා කරනකොට මිච්ඡා ජීවය කියන එක තමයි අපි දැකලා දැනගෙන පිටු දකින්න ඕනේ. මිච්ඡා ජීවය කියලා කියන්නේ අදමින් ජීවිතේ රැකීම. අපි සාමාන්‍ය කෙනෙක් සූරකෑම. එහෙම නැත්නම් සතුන් මැරීම, හොරකම් කිරීම, කාමමිච්ඡාචාරය ආදී දේවල් ජීවිකා වෘත්තිය සඳහා කිරීම. ඉතින් අද තියෙන ජීවන රටාව හැටියට එක්කෙනෙකුටවත් එහෙම සුද්ධ වශයෙන් කියන්න බෑ. අපි අසවල්තන රසාවක් කරමින් අසවල් ජීවන රටාව කරනකොට අපි සතුන් මැරීමෙන් වෙන් වෙලා ඉන්නවා කියලා. සොරකමින් වෙන් වෙලා ඉන්නවා කියලා. කාමමිච්ඡාචාරයෙන් වෙන් වෙලා ඉන්නවා. මොකද ප්‍රධානම රටවල් වල තියෙන ප්‍රධානම ආදායම් මාර්ග තමයි ඒ මාස සඳහා සතුන් මැරීම. යෝගේම හොරකම කරන්නේ නැතුව මොනම දෙයක්වත් කරන්න බෑ. අද අවස්ථාවාදී කියලා කියන්නේ අධිරාජ්‍යවාදී කියලා කියන්නේ කලදුතු කලවල ඉහි ගන්න ආර්ථික ක්‍රමයක් තියෙනවා. ඒ ආර්ථික ක්‍රමයට මේ වෙනකොට ලෝකේ යට වෙලා ඉවරයි. ඒක නිසා අපි ඒ ආර්ථිකයේ දියුණුව වෙනවා කියලා කියන්නේ වඩා සූරාකෑම දන්න බලවතා ජය ගන්න ලෝකයක් අද තියෙනවා. ඉතින් ඒකේ ඉඳගෙන අපි කතා කරනවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන. අපි ඒකේ ඉඳගෙන කතා කරනවා මේ විවිධ දක්නා ස්වභාවයක් ගැන. ඒකේ ඉඳගෙන අපි කතා කරනවා ශ්‍රම විභජනයක් ගැන. නමුත් උළුවන් තරම් අපි කැමති අපේ දරුවන් අනිත් දරුවන්ට වැඩිය සූරාකන ජීවිතය දන්නවා. අනිත් දරුවන්ට ඉස්සෙල්ලා මේ සූරාකන ජීවිතය ඉක්මනට පටන් ගන්නවා නම් අපි කැමැත්තක් තියෙන තාක් කල් මේ සූරාකෑමෙන් අපිට වෙන් වෙන්න බෑ. ඒකේ බාර්මිත්‍යාචාරය කී දෙක නම් දැන් ඔය ආශ්‍යා කරේ යම් යම් තැනවල යම් යම් පරිශුද්ධවල කතා කරන්න පුළුවන් වුණාට ජීවු සමාජයේ ඒ රටවල කතා කරන්න අවශ්‍යයක් නෑ. කාමිත්‍යචාරය කියන එක වැරද්දක් නෙවෙයි ඒවයි. නොකළොත් වැරද්දක්. ඒෂා බල්ලු බලල්ලුවා. කිසිසේත්ම චාරයක් නෑ. ඉතින් ඒක සමහ ඒක නිසා රජය ප්‍රධාන කොම්පැනි ඒකම වෘත්තියක් බාටපත් කරගෙන ඒ සඳහා තමයි අපේ උගත්ම දරුවෝ පිටරට අල්ලවල ගිහිල්ලා
ඔය පහඳින්නේ කාටද කියනකවත් දන්නේ නැහැ. කාටද කියනකවත් දන්නේ නැහැ. ඒක නිසා මේ ජීවිතාවෘත්තියෙන් බේරලා ඉන්නවා කියන එක හරිම අමාරුයි. මොකද ප්‍රධාන මොළ ටික යොදවලා තියෙන්නේ හැම කෙනෙක්ම සුළුළු තල්ලියට අරගෙන කුලියට අරගෙන ඒගොල්ලන්ට ඕනේ කෘත්‍යයන් කරගෙන ඒගොල්ලන්ට නම්බුනාම දීලා කීර්ති නාම දීලා උපාධි පට්ටම් දීලා ඒක සමාජයේ සත්‍යයක් ඇති කරනවා. මේ දේවල් ගන්න කොහොඳයි මේ දේවල් නරකයි කියලා බෞද්ධ අගයන් ආඩම්බරයන් ඇත්තක දාලා මේ මවාගත් අගයන් ආඩම්බරයන් ඉස්සරහින් තියාගෙන ගිහිල්ලි වල අන්තිමට වෙන්නේ මොකද්ද? සමහර රටවල 125%ක්ම මානසික අසහන නිසා ස්පිතාල ගත වෙනවා. සමහර වගේ ළමයින්ගේ මානසික අසහන ප්‍රමාණය 40%ක් විතර වෙනවා. ඒ මොකද પરම්පරා ගණන් මේක ඇබ්බැහි වෙලා. ඉතින් ඒ නිසා කාටවත් මේක තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා හරි අමාරුයි. එක්කෙනෙකුට මෙන්න මේ මහා ප්‍රවාහයත් එක්ක යුද ප්‍රකාශ කරනවා. නමුත් මේ ශරුවචනාංශය ඇති කරපු භික්ෂු සමාජය කියලා කියන්නේ මෙන්න මේකට දීපු දර්ශීය උත්තරයක්. භික්ෂුගේ ආජීවය අරගන්න පුළුවන් අපිට දර්ශී එකක් විදියට චීවර පිටු පාද සීනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ හතර ප්‍රත්‍යය සම්බන්ධ කරගෙන සර්වචනංශී ආර්යවංස හතරක් දේශනා කරලා තිනවා. මේක මුන්නාංශේ සඳහන් කරලා තිනවා. මෙච්චර කාලයක් පහළ වෙච්චි මනෝ ප්‍රනිදාය වාක් ප්‍රනිදාය මහා ප්‍රනිදාය ආදී වශයෙන් තමන් වහන්සේ ගත කරපු කාලෙ තු මහ බුදුරජාණන් වහන්සේලා මෙච්චර ගාන දැක්ලා තිනවා. උන්වහන්සේලා කවදාකවත් අත නෑර පාවිච්චි කරගෙන ආවා මේ කවුරු මොනතරම් ආජීවින් වරද්දාගත්තත් මම පරිස්සම් වෙන්න ඕනේ කියන පිටිසක් භික්ෂුව සෙන් එකතු වෙනවා. එකතු වෙලා සිවුර පිළිබඳව අපි මෙන්න මෙච්චරයි කටයුතු කරන්නේ. ඒ පිළිබඳව මේ මට්ටම් එහාට පැනලා යන්නේ නෑ. ඒක බුදුහාමරගේ සිවුර ඉතරීතර චීවර සම්තුට්ඨියාච ඉතරීතර චීවර සම්තුට්ඨියාච වන්නවාදී නච්ච චීවර හේතු අනේසනං අපති රූපං ආපච්චති. ලදයම් සිවුරකින් සතුටු වෙනවා. ලදයම් සිවුරකින් සතුටු වීමේ ගුණ ප්‍රකාශ කරනවා. සිවුර පිළිබඳව අනේසන කරන්නේ. වැරදි සොයා යෑම පරිශ්‍රණ කරන්නේ. අපති රූපං ආපච්චති. භික්ෂුවට ගැළපෙන්නේ නැති වැඩ සිවුරක් වෙනුවෙන් කරන්නේ. ඒ නිසා අලද්දාස චීවරන්න පරිකාක්ෂති. තමන්ට මනාප ආකාරي සිවුර කම්බුණයි කියලා තැවෙන්නේත් නැහැ. ලද්දාස චීවරං අකතිතෝ අමුචිතෝ අනංජාපන්නි අජංජාපන්නෝ ආදීනව දස්සා විනිස්සරපන්නෝ පඤ්ඤෝ පරිපුඤ්ජති. ලැබුණා වූ යම් සිවුරක් වෙනවා නම් ඒකන බැඳෙන්නේ නැතුව ඒක මගේ කියලා ආඩම්බර කරන්නේ නැතුව කෙලස් කපන කෘත්‍යය සඳහා ඒකට ආස නොකර නිස්සරණ ප්‍රඥාවෙන් සිවුර පාවිච්චි කරනවා. ඉතින් මේ මට්ටමේ සිවුරකින් කරන්නේ විලිලජ්ජා ස්ථාන වහන එකයි, අවවැස් සුලං වහන එකයි, උරගාගෙන ඇවිල්ලා හැපේ හැපෙන මේ දලඟුන් ආදී සතුන් අයින් කිරීමටයි කියන මේ ප්‍රයෝජනීය සලකලා සිවුර පාවිච්චි කරන තැනින් එහාට ගිය ගමන් අපිට ඇඳුම් පිළිබඳ විශාල වියදමක් කරන්න වෙනවා. ඒ වියදමට ආජීවයේ වරදගන්න. අද ලංකාවේ මේ ආජීවය ගැන කතා කරනකොට සුද්ධ අපිට පුරුදු කරලා ගියේ තේරබර පොල් මේ වතු ආර්ථිකේ. අපි ජීවන ආර්ථිකේ විනාශ කරන්න සංවිධානාත්මකව කරපු වැඩක් තමයි මේ සුද්ධට පහඳින්න තේරබර පොල්. අපි විශ්වවිද්‍යාලය යන කාලේ අපි තෝගන්නේ ප්‍රධානම ආදායම් මාර්ග විදිහට තේරබර පොල්. අද මේ වෙනකොට ඒකමක්වත් නෙමෙයි ප්‍රධාන කර්මාන්තේ ඇඟලුම් කර්මා ඇඳුම් මානේ. ඒ තරම්ම ඇඳුම් මෝස්තර වැඩි. අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේ සුද්ධ අපෙන් ඇඳුම් ගන්න නැති එක. කෝටයක හම්බ වෙනද මම හිතන්නේ මේ අඳුරට හම්බෙලා තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. හම්බුණාට පස්සේ අපිට ප්‍රශ්නේ නැහැ. අපි ආඩ්‍යයි අපිට සීල් දෙනවා හම්බෙනා කෙල්ලෙකුට පාරේ බහලා ඉන්න වෙලාවක් නැහැ. මැසිමක් ගාව තමයි ඉන්නා කියන්නේ. පාරේ පුරවා ඇවිදිනු අනී අපිට කෙල්ල හොයලා දෙන්න ඇඳුම් මානේ. මොකද ඒ තරම් ඇඳුම් නිසා කාමයේ උපදවන කාමයේ උපදලේව මාසෙන් දෙකේ මාරු කරමින් මේ කරන ව්‍යාපාරය නිසා ආජීවිත අහුවෙ නැති එක්කෙනෙක් නැහැ. ඉතින් ඒකට විකල්පයක් බුදුහාමර පෙන්නලා දීලා තියෙනවා මේ සිවුර. ওই දෙවුර වහලා සිවුර ඇඳ විතර ලස්සන නැහැ මොන ඇඳුමක් ඇඳුවා. ඕන කෙනෙක් එක්කෙන්න කියන රූප සුන්දරීතාවයකටයි රූප සුන්දරා සංගීතයකටයි මාත් වෙන්නේ. දෙවුර වල ඇඳගත්තට පස්සේ මේ සිවුර ඒලාගේ ලස්සන එකක් තුන් ලෝකෙම නැහැ.
මොකවත් කරන්න බෑ. ඉතින් බලන්න මේ වගේ දෙයක් තියදී අපි ආජීවය ගැන දැන හොන දැන අපි මේ නානා විලාසිත ඇඳුම් පැළඳුම් නිසා මොනතරම් ප්‍රශ්න ඇති කර ගන්නවද කියලා එදිනදා ජීවිතයේ සහ අසල්ලසියන් අතර සහ ಜಾති අතර ආගම් අතර ඒ නිසා ඒව තියාගෙන මේ පරියන්කේ ගිහිල්ලා ආනාපාන සති කරන්න ගියාට අර වගේ ඇති වෙච්ච අවුල එවෙන් ඇති වෙන මේ ඝර්ෂණය අපේ භාවනාවට බලපාන්න නැති වෙයි කියලා හිතන්න එපා. එහෙමනම් සර්වචනසිමි ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප තියෙන කෙනාට ජීවිතාවෘතිය පිළිබඳ වගවීම තමයි මේ කරගෙන යන වැඩි පරියන්කේ කොටය රත් කරලා විතරක් නිවන් දකින්න බෑ. ඉතින් දා ජීවිතේ තමන් කරන ඇඳුමට කරන පිහිටන ආකාරය විසඳ පුච්චර වෙලා ගන්නවද මොනවද තමන් තෝරගන්න ඇඳුම්. එහෙම නැත්නම් ඒ රට යන තාලෙට අපේ දුවා දරුවන් අපේ අසල්වැසියන් මේ කරන දේවල්ට කොච්චර වග වෙන්න ඕනද කියලා බලුවොත් බය හිතෙනවා. තනියම මේ සැකනට මේ ප්‍රශ්නෙට අපට උත්තර දී ගන්න පුළුවන් නේද කියලා. ඒ ධර්ම විලල් මේ ප්‍රශ්නේ. මොකද මේවා අත්‍යන්ත දේවල් ජීවිතේ. ඒ වගේම පින්න පාතේ සඳහා බුදුජාන විශ්වසේ මේ මහා ජනක කියන රජුරෝ අත්මහල් ප්‍රාසාදයකට වෙලා ඉඳගෙන රාජස්ත්‍රිය විජිරගම උන්වට උන්වහන්සේ පහළ වෙනවා මේ පැවිදි ආසාව. පැවිදි වෙන්න තියෙන ආසාව සඳහන් කළා කියනවා යදා සත්ත දාමේගේ ඕවට්ටෝ අල්ල චීවරං පින්ඩාය චරිස්සාමි කිං කදාසු භවිෂ්‍යති. හද්ද වැහි වයින් වෙලාවේ ඇඟට සිවුරු බදං කාලා තෙත් වෙලා ඉඳැත්ති බඩතුලි පාත්‍රය අංගගෙන මං කවදා පින්ඩ රාතේ වඩින්දෝ කියලා තමයි රජ මැදුරේ හත් වෙනි මැදුරේ ඉඳගෙන සී මැදුර කවුලෙන් බල බල ඉඳ කියනවා මෙච්චර සැපක් ඇත්තේ. අබැයි විවිධ ආකාර රටා දාලා සුරල් දාලා උයාගෙන කෑවට හිඟා කනව විතර වටින එකක් නැත්තේ. හිඟා කනව විතර වටින එකක් නැත්තේ. උජජනාසේ පිටපත් වඩිනකොට අර රම්මිසුරබ් බේසුබ කියන මාලිගා පැත්තක දාලා ඒ පුරංගනාවන් සහ රාජකන්‍යාව පැත්තක දාලා ඒ රත්තරන් භාජනවල රත්තරන් ආභරණ රජ භෝජනේ පැත්තක දාලා පිටපත් පාත්‍රය දැක්කට පස්සේ ඒක අපිට ලැබෙනකොට අපිටත් බුද්ධ භෝගයක් වෙනවා. ඉතින් ඒ වගේ ජීවන රටාවක් එහෙම නැත්නම් නිර්වද්‍ය ජීවන රටාවක් ඇති කරලයි බුදුජාන විශ්වසේ නැත්නම් විකල්පයක් දීලායි සඳහන් කරන්නේ ගිහි ආකල්ප සහ පැවිද්ද කියන ආකල්ප. අඤ්ඤෝමේ ආකප්පෝ කරණීයෝති අභින්නම් පච්ච වේකි තමා. අයිජුනාට පස්සේ නිතරම කියනවා මම මේ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලාගේ ඒ ආකල්පයි මම ගත කරන්නේ ඇඳුමට සිවුරට බෙහෙත් ටිකට සේනාසනෙට. ඒ හැම එකකින්ම මේ පරිසරය රත් වීම කියන අද ලෝකයේ බලපාන ප්‍රශ්නට උත්තරයක් තියෙනවා. අද මේ ලෝකයේ තියෙන මේ චිත්ත දූෂණයට පරිසර දූෂණයට මොනම જાත්‍යන්තර සමිතියකට උත්තර හොයන්න බෑ. මොකද උන් තමයි ওই කාල කන්‍යෝ තමයි වග කියන්නේ. උන් තමයි මේ අවුරුදු ගාන සැලසුම් කළ මේ නවීන තාක්ෂණයක් කියලා එකක් හොයාගෙන මොනකොරෝ හූර කාලක යටතේ ඔක්කොම ඇදලා අරගෙන කාබාසිනිය කරලා ඉස්රාහට ඉන්න ජනතාවකටත් ඉන්න බැරි වෙන්න මේක කාබාසිනිය කරලා උන්නේ අම්බලාට උඹලනවා දැන් මේක නතර කරන්නේ. නතර කරන්න බෑ. ඒ තරම් තෘෂ්ණාවක් තියෙන තරම් අවිද්‍යාවක් තියෙන. නමුත් තනි මිනිහෙකුට කරන්න පුළුවන්. ඒක හැබැයි බුදුජානනාංශගේ සත්‍යපට්ඨාන කියන වටනාගම ඒසා විශාල ලෝකයක් එක අඬි තමන් නෙවෙයි પરම්පරාවන් නෙවෙයි ඔක්කොමත් එකතු වෙලා යද්දී එක්ක මිනිස්සෙක් නිහඬ විකුලයක් කරනවා තමන් සම්මා ආජීවය පවත්වනවා ඇඳුනේ ඇඳුමින් කාටවත් කෙලෙස් උපදවන්නේ විලි වහගන්න ඇඳුවා කෑමෙන් වැඩියෙන් කාලා දුක් ඇති කරගන්නෙත් නෑ අඩුවෙන් කාලා බඩගිනි ඇති කරන්නෙත් නෑ ජීවිකා වෘත්තිය පවත්වාගෙන බ්‍රහ්මචර්ය රකින්න කන එමුදෙම කෑමට ජීවත් වෙනවා නෙවෙයි ජීවත් වෙන්න ඕනකට කන. ඒ වගේම සේනාසන මේක එකනට මවාපාන්න එක එක ස්ටයිල් ගන්නව නෙවෙයි මේ වැස්සට අවුවට පීඩා වෙන්න නැති වෙන්න තියාගන්න. බෙහෙත පිළිකර ගත්තා. ඒ බෙහෙත් පිළිකරවල වුණත් ඒ ප්‍රයෝජනේ සලකලා මිසක්ක මේ අද තියෙන විකාර කරන්න යන්නේ. ඉතින් ඒ වගේ දේවල් තියෙන යුගයක් එහෙම නැත්නම්
දුර්ලභ භාවයක් විදිහට සර්වචන්සේ පැවිද්ද පෙන්ලා දීලා තියෙනවා. මොකද මේ කෙනෙකුට පුද්ගලික හොයන්න බැරි විශාල ප්‍රශ්නයක් අද තියෙන්නේ මේ ජීවකා වෘත්තියේ වරද්දලා තියෙන. ඒ අතින් බලනකොට වැද්දා හොඳයි. ඒක කවදාකවත් උඩට වැඩි සතු මරන්නේ ගල්ගියක් සුද්ධ කරන ජීවත් වුණා. ඒකේ මෞරයට මරුණොත් ඒ ගල්ගිය ඇතරිය වෙන තැනට ගියා. ඒ නිසා වැද්දා හිටපතන් හොල් ලකුණු නැහැ. මේ අද ඉන්නේ මිනිස්සයා ගිය පාර උරුලව ගිය පාර වගේ ගමන්දස්තරයි. මිනිස්සු තුන්මත දෙක ඉන්න තැන තියෙන හඩු ගන්න විතරක් බලන්න වෙන මොකක්වත් තියෙන්නේ නැහැ. සිනක නැත්තනක ඒක නෑ. ඒකනේ කියනවා විජ්ජන වාතය කියලා. සිනක නැත්තන විජ්ජන වාතය කවුරුත් ප්‍රසාර කරපු වාතයක් නෙවෙයි උෂ්ම ගන්න වෙන්නේ අලුත් වාතයක්. ඉතින් බුදුහාමුදුරුවෝ සඳහන් කළා දිනවා එහෙව් කැලයක්. පිරිසිදු වතුර සහිත විජ්ජන වාතය සහිත කැලයකට පස්සහරවල රාජධානියකට යන භික්ෂුවක් ගැන හිතන්නේ. ඒ භික්ෂුව මට හොඳ සිවුරු ලැබෙයි, හොඳ පිණ්ඩපාතය ලැබෙයි, හොඳ සේනාසනයක් ලැබෙයි, හොඳ බෙහෙත් පිළිකර ලැබෙයි කියලා පිටිපස්ස හරවන වාතය, පිටිපස්ස හරවන වතුර ටික අද නගරයක මොන විදිහකට වෙන්න බෑ. ඉතින් ඒ නිසා ඒ වගේ දෙයක් පිළිබඳව ගැඹුරින් තමන්ගේ ජීවිතයේ මේ උපසගහමයක් වෙලා නැත්තම් වෙනසක් වෙලා නැත්තම් සල්කා බැලීමක් වෙලා නැත්තම් මාසික තියන්නේ සම්මාදිටියේ තාම අඩුපාඩු තියෙනවා. සම්මා සංකප්පේ පැහැදිලි අඩුපාඩුවක් තියෙනවා. ඉෂා එක්කෙනෙක්දි මම දකිනකොට මුළු ලෝකෙටම සුවඳයක්. නැත්තම් බුදුරජාණන් වහන්සේ ඒ තුන් මහල් ප්‍රාසාදයෙන් බිමට බහැලා පාත්‍රය අතරගෙන මෙටි පාත්‍රය අතරගෙන හිඟා කාලා මම මේ ලෝකේ ජයට බුදිය ගන්න මිනිස්සෙක්, මමත් මේ ලෝකේ දැපට ජීවත් වෙන මිනිස්සෙක් කියලා අඬහැර පෑවේ මේක මිනිස්සුයෙකුට කලහයක් අක්ෂර. ඉතින් ඒක නිසා එක එක්කෙනෙක් මතක තියාගන්න ඕනේ මේ භාවනා මධ්‍යස්ථානයකට ආවට අපි මේ පරියන්කේක ඉඳගෙන යම් යම් ප්‍රමාණයට ආස්වාද ප්‍රසවාසයත් එක්ක වැඩි ඇසුරක් වැඩි සුවද භාවයක් ආදකමක් ඇති කරගෙන ඒකෙන් ගන්න මේ දේක තියෙන ඇති හැටිය දැකීම එදිනදා ජීවිතේ ජීවන රටාවට වෙනසක් ඇති කරලි නැත්තම් එහෙමනම් මේ දෙක අතර ගනුදෙනුව තාම සිද්ධ වෙලා නැහැ. සංකල්ප වල පැහැදිලි වැරද්දක් තියෙනවා. ඉතින් ඒක නිසා දුවට මතක තියාගන්න මේ භාවනා කර කර ඉන්නකොට තමන්ගේ ඇඳුමට තියෙන ආකල්පය, ආහාරයට තියෙන ආකල්පය, සීනාසනෙට තියෙන ආකල්පය සහ බෙහෙත් වලට තියෙන ආකල්ප වල වෙනසක් වෙන්න උත්සාහ කරනවා. ඒව පැහැදිලිව පණිවිඩයක් එවනවා. අන්නේ පණිවිඩේ එවනකොට හොඳට බුදුරජාණන් වහන්සේ නැත්නම් ආර්යයන් වහන්සේලා අනුගමනය කරපු පිළිවෙතක් තියෙනවා. චර්යාවක් තියෙනවා. බ්‍රහ්මචාරියාවක් ආර්ය වංශයක් අන්නේ එකත් එක පුළුවන් තරම් ගලපලා මේ Tamanට එන භාවනා කරනකොට එන සංකල්ප ඒ වගේ උත්තර ගන්නවා මිසක් මේ දැන් අද කාලීන විශේෂඥකෙන් උත්තර ගත්තොත් නම් අපායට පාත් කොටයක් ගන්නවා. අද ඉන්න එක අමනේකට තේරෙන්නේ. ඒ විතරක් නෙමෙයි එහෙම යහ ජීවන රටාවක් ගත කරන මිනිස්සයා කහබර්ශණය කරන්නමයි අද තියෙන ඒ ප්‍රධාන අධ්‍යාපන ක්‍රම, නීති ක්‍රම, බැංකු ක්‍රම, තොරතුරු තාක්ෂණය ඔක්කොම හැදලා තියෙනවා. එيشා බය වෙන්න නෙමෙයි මම මේ කතා කරන්නේ. ඒතියෙදී වුණත් මේ සතිය වඩලා සම්මා සංකප්පයේ සම්මා ජීව සම්මා දිට්ඨි සම්මා සංකප්ප දියුරකේ වුණත් ඔය කවුරු මොනතරම් පටලව ගත්තත් මේ පාරේ මේ කියන ධර්ම රටේ හැම කෙනෙකුටම විවෘතයි. ඒක මේ අනුන්ට දොස් කියලා වැඩක් නෑ. අනුන්ට දොස් කියොත් ඒක නේ තමන්ගේ බංකොලොත් භාවය ප්‍රකාශ කරන ධර්මී දන්නේ නැති කම. එහෙනම් තමන් ධර්ම ක්‍රියාවක් කරන නැති කම. එහෙනම් තමන් ධර්මී ලැබෙට පණවිඩිය ගන්න බැරි කම. ඒක නිසා තමන්ගේ මම අවුරුදු මෙච්චර ගාණක් භාවනා කරලා තියෙනවා කියලා යම් කිසි කෙනෙක් කියනවා ඒක ලැබලා තියෙන ධ්‍යාන ප්‍රමාණය හෝ විපස්සනා ඥාන විතරක් නෙවෙයි. තමන් මේ ප්‍රත්‍ය හතර සම්බන්ධයෙන් මොන විදිහ වෙනසක් ඇති වෙලා තියෙනවද කියලා ආජීවයේ දිහා තමංග වෙනසක් ඇතිලා නැත්තම් ඒක බල මතක තියාගන්න හොඳ පැහැදිලි පදනමක් ඇවිල්ලා නැහැ තව. ඒ නිසා සමාහට පණිවිඩේ එන්න ඇති අපි දන්නේ නැහැ. මේ පණිවිඩ කාර්ය ආවට මේ ලෞකික ඥානත් එක්ක ගලපලා බලුවට ඒක තේරෙන්නේ නැහැ. අපි පුළුවන් තරම් ලස්සන වචන මම පාවිච්චි කරන්නේ අහිංසක වෙනවා නම් ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරනවා කියන එක තමයි මේ ආර්ය වංශ සූත්‍රයේ දිගටම දේශනා කරන්නේ. ඒකෝට ඒකේ ලස්සන ප්‍රතිලාභයක් මේ සමේ අරියෂ්ඨංග මාර්ගයේ පෙන්නනවා. විශේෂම ආර්යවංශ සූත්‍ර දේශාවෙත් පෙන්නනවා මේ සම්මා ආජීවයට පස්සේ තියෙන සම්මා වායාම.
යම්කිසි කෙනෙකුට එන්න තමයි මේ චීවර පින්ඩපාත සේනාසන ගිලම්පද නැත්නම් ආහාර ඇඳුම ආහාර ඉන්න කියන ගේසා බෙහෙත් පිළිබඳව ප්‍රයෝජන සලකලා පාවිච්චි කරන්න යන කිනාට එවනක මේ සුඛභෝගීත්වයට නොගිහින් ප්‍රයෝජන සලකලා පාවිච්චි කරන කෙනාට පුදුම වීර්යයක් වැඩෙන්න පටන් ගන්න නැත්නම් වීර්ය කරන්න වැඩි කාලයක් ලැබෙනවා. අපිට දවසේ වීර්ය කරන කාලයක් නැති අපි මේ සිව්පසේට කඹරනවා වැඩි. පුදුමාකාර කැපිරිල්ලක් කඹරනවා. සඳුදා උදේ අමුඩි ගහගත් කාම සිකුරාදා හැන්දැනකම් අමුඩි ලියන්නේ නැතුව හම්බ කරනවා. ඕවර් ටයිම් කරනවා, අර කාම්බ කරනවා, මේ කාම්බ කරනවා, ඒකල ඔන්න සෙනසුරාදා ඉඳ පන්සල් යනවා. අර කොහොමද දන්නේ? දැන් දවසේ බයි 24 23 හමාරක්ම දෙඩේම හම්බ කරනවා. ගෝ කාම්බ කරන කටියද ඛණ්ඩ බොණ්ඩවත් වේදන් කරන්නත් වෙලාවක් ගිතුන්ට වෙනමම ප්‍රශ්නයක් නම් මේ ධල්ලි හම්බ කරගත්තට වීදම් කරගන්න විලාවක් නැහැ. වීදම් කරන්න පොඩ්ඩක් අති ඇරියොත් අරපැත්තේ දෝර ගලවලා යනවා. ඊට පිට වැඩි හොඳයි. ඒකෙ ඉල්ලලා ඉන්න වීදම් කරන්න වෙලාවක් ඇත්තේ නැහැ. ඉතින් මේව කැමිරිලි. මම හුණියා. කාලහන්නිකක්. ඒකල මරණ මොහොතදී නටපු තොයිලකුත් නැහැ, බෙරේපලෝකුත් නැහැ. තාම දුක්ඛිත අර හම්බ කරපොදී අප්‍රිය දායාදයකට ඉතුරු කළ මැරෙන්නේ. එහෙම හම්බ කරන කැට්ටිගේ දරුව අනිවාර්යයෙන්ම දෙපප්පයට වෛර කරනවා, ඒ සල්ලි විනාශ කරනවා. දැක්ක පෙනි විනාශ කරනවා. අර අම්මල දාත්තලා රුපියල් ගණන් කර හම්බ කරපු දේවල් අන්තිමට ලක්ෂ දසලක්ෂ ගණන් ගියාට පස්සේ දරුවන්ට මේක කිසිම අලයාටුවක් නැහැ. උන් වේදන් කරන්න පටන් ගත්තට පස්සේ අම්මල දාත්තල් බලාගෙන ඉඳන් මේකට බුදුහාමර සඳහන් කරන්නේ අප්‍රිය දායාදයක්. දරුවන් ඊට පස්සේ මේ දර තමන්ගේ ශිල්ප ඉගෙන ගන්න වෙලාවකුත් නැහැ. මොකද අම්මල තාත්තල ඔක්කොම gedette ගෙනත් දෙනවා. ඉතින් උන්ට තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ වගේ ආපස්සට යamak අපි සිංහලයා තුළ පසුගිය අවුරුදු 1000ක විතර කාලෙ වෙලා තියෙනවා. ඉතින් ඉස්සලා අපි ජීවත් වෙලා තියෙන හොඳටම මහ පොළොක් එක්ක. අපි හොඳටම ඉඳලා තියෙන ඍතු ගුණයක් එක්ක. අපි හොඳටම ඉඳලා තියෙන පරිසරයක් එක්ක. දැන් සපත්ත සේරපුණ චොක්කයි පයින් ඇවිදින්න බෑ. ත්‍රිවිලටක් නැතුව හැතම පය වාගේ පයින් යන්න බෑ. සියලු දේටම මේ ඔක්කොම ලැහත් කරන ලෝකේ නැති ලෙඩ තීරම ඇඟේ දාන. ඉතින් ඔක්කොම නම්බුකාර වෙන විදියට තමයි සමාජයත් හැදිලා තියෙන්නේ. අසවලසවල ලෙඩේ නැත්නම් පොහොසත් නැහැ. ප්‍රෙෂර් එක තියෙන්න ඕනේ පොහොසත් තේ. ප්‍රෙෂර් එක පොහොසත් ලෙඩක් පාටපත් වෙනවා. අර ඉන්දියාවේ එක්කෙනෙක් කියනවා මේ ඔය ප්‍රෙෂර් එකේ තියෙන කොලෙස්ටරෝල් කියන එක මම වෛද්‍ය විද්‍යාලයක කුලපතිවරු කියලා මම අහලවත් නැතුළු මේ සම්පූර්ණ වෛද්‍ය විද්‍යාවෙන් හදලා මනුස්සයගේ මොළයට දාපු කුණු හරකට කොලෙස්ටරෝල් කියන එක ඇත්තෙත් නැති. ඉතින් අපිට කොලෙස්ටරෝල්ට බෙහෙත් දීුවාන් දිවැඩිය වැහැදුනට පස්සේ අන්තිමට මැරෙන්නේ දිවැඩිය. මම ගියපාර ඉංගලන්ත ගිය වෙලාවේදී අන්නේ කාන් ගෙදරකට ගියාට පස්සේ ජනේලේ අපැත්තේ බල්ලෙක් හිනාකුණා. ඉතින් බල්ලා ගෙතක් ගත්තා. ඊට පස්සේ මේ මිනිස්සයි ලංකාවේ මිනිහේ. ඊට පස්සේ ඇගෙන ඔය ටිස්සලා ඒ වගේ බල්ලෙක් ඉඳලා කීරමුද මඩක් තියනවා යනවා. මම දැන් ඉන්නේ සුබෝදාරාමයේ කියලා හිතෙනවා. ඒ උට ගියාට පස්සේ කිව්වලු මේ බල්ලගේ මේ ජීවිතියාවක් ඇවිල්ලා දත්ම දින්ද දත් බෙහෙත් ඕනයි කිව්වලු එක ටියුබ් එකක් මේ පවුන් 10ක් වෙනවා කියලා. ඒ මිනිස්සයා කිව්වලු අපේ දත් බෙහෙත් එකක් පවුමයි ස්වාමීන් වහන්සේ බල්ලගේ දත් බෙහෙත් එකට පවුන් 10ක් මාස 3 යනකොට දත් 3ක් ගලවන්න උනා. එක දතක් ගලවන්න පවුන් 30ක් කරනවා. පවුන් 300ක් කරනවා. දත් 3 ගලවලා ඉවර වෙනකොට මේ බල්ල 3-4 දෙනෙක් මැරලා යන කට. මේ මිනිස්සයා කියනවා මේ හදාගන්න හැටි එක බල්ලෙකුට වැඩි අවධානයක් වුණොත් එකෙන් කොච්චර හම්බ කරගන්නවද කියලා. මේ ජීවන රටාව කියන එක සරල කරන්න කරන්න අහිංසාවට යන්න පොළොට සම්බන්ධ වෙන්න ප්‍රයෝජන සලකලා කරන්න කාටවත් අපිට ඔය දෙය නයින්ටවන්න බෑ. මොකද අපි ජීවත් වෙන්නේ පොළොවේ. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ ක්‍රියාශක්තියකින් පින රජ කුලයේ උපදිනා ක්‍රියාශක්තියකින් පෙන්නලා ඒක මේ මහා කර්මාවේ මහා ප්‍රඥාවෙන් අපිට දේශනා කරලා තියෙනවා. අදත් දුර්ලභා පබ්බජ්ජා කියලා කියන්නේ ඔක්කොට පැවිදි වෙන්න කියන එක නෙවෙයි. මේ පැවිද්දා මේකට පරම ආදර්ශය. පැවිද්දගේ චිවර පින්ඩපාතේ තීනවසනේ බෙහෙත් පිළිකර
කවුරු හරි දෙන දෙයක් පාවිච්චි කරනවා ලද දෙයින් සතුටු වෙනවා. ඉතින් සිංහලයාගේ වැඩපිළිවෙලත් එක්ක වන්නෝට තමයි පන්සල තිබුණ සම්බන්ධතාවයේදී ඒ ගම් ඔක්කොම එකතු වෙලා පන්සල හදා ගන්නවා. මන්ත්‍රය තමයි දේරම කරන්නේ ඒ පන්සලක් රජකයක් නටබුන් මිසක්ක ගමේ සිංහලයාගේ පුරවැසියෙක්ගේ ගේක නටබුන් හම්බලා තියෙනවා කියන කිසිම තැනක කොහෙවත් නැහැ. මොකද තිබුණ නැහැ ඒවා. තිබුණ කුල්ලතු කරා. පන්සල හදා ගන්නවා ගල්ගොලි රජකේ හදා ගන්න. එච්චරක නටබුන් තියෙනවා. ඉතින් මේ සූම් ගාවක් වෙලා හම්බෙන්නේ සුදු පණ බණට දහමට කටයුතු කරගන්න. දැන් පුරවැසියෙක් පැත්තක තියෙන ගමන් දහම් පාසලන පහේ ශිෂ්‍යත්වයන් ළමයිකට පුළුවන් බන්නේ පැයක් වෙන් කරන්න. බණකට භාවනාවකට යන්න මොනවත් කරන්නේ කරන්න බෑ. මොකද මේ තරම් මේ දාය ඉඳලම මේ සටන පටන් අරගෙන. ඒක නිසා ඒ වගේ අපිට ඉතිරිපත් වෙලා තියෙන ජීවන රටාවත් අපිට මේ බුද්ධ ඥානසේ දෙන මේ සම්භාරය, දැනුම් සම්භාරය අපි භාවනා කරලා ගන්න දැනුමත් නැත්නම් දැනුම කියන්නේ බෑ ඒකට අත්දැකීම කිව්දැයි. මෙන්න මේ තුනේ හොඳ සංකලනයක් වෙන්නකම් ආරියෂ්ඨාංග මාර්ගය හැදෙන්නේ නැහැ. ඊට පල්ලෙහා මට්ටමින් තමයි අපි හැඩ ගැහෙන්නේ. එතකන් අපිට නිමනේ සුවඳ දැනෙන්නේ නැහැ. නමුත් අපිට තේරෙන්න ඕනේ එන්නේ මෙව අතර අන්තර් සම්බන්ධතා තියෙනවා. අපේ ජීවන රටාව සරල වෙන්න අපිට වැඩියෙන් වීර්යයක් එනවා. එහෙම නැත්නම් වීර්ය කරන්න වෙලා හම්බ වෙනවා. ජීවිතය සංකර කරගන්න කරගන්න අපිට හොඳ ධර්ම කොටස තිබුණත් කරගන්න වෙලාවක් නැහැ. මොකද අරවට කඹරන වැඩි. ඒකදී අපි කිව්වොත් මේක අසවල් ගෙදර මිනිස්සේ අල්ලපු ගෙදර මිනිස්සේ වැරද්ද හෝ රජේ වැරද්ද හෝ කියලා ඒක ඉතින් ඒ තකතිරු ඒකට ප්‍රධාන හේතු දෙකයි බුදුහාර බෙල තියෙන තෘෂ්ණාව සහ විද්‍යාව විතරයි. කවුරක්වත් දෙන උපදේශ නෙවෙයි. ඒ නිසා හැම වෙලාවෙම කල්පනා කරන්න වය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුන සීල ශික්ෂාවට වැටෙන්නේ සම්මා ආර්යෂ්ටක මාර්ගයට ප්‍රඥා ශික්ෂාවට පස්සේ තියලා තියෙනවා. ඒක හරි අමුතු වෙනසක් හැම්බෙනාම සීල සමාධි ප්‍රඥා ක්‍රමයේ තමයි මෙතෙන්ට එනකම් බුදුජනනාසේ ශික්ෂාව වෙන්නේ. මොහොතේට මෙහෙරලා ආවට පස්සේ තීරෙනවා මේ සම්මා වාචා කියන යහ වචනය මේ පුළුල් වචනය ගන්න ඥානවන්ත වෙලා ඉන්න ඕන. ඥානවන්ත වෙන්නේ නැති කෙනාට කතා කරන්න නැතුව හිටියොත් දෙමලිච්චෝ වාගේ පාළුගතිය දැනෙනවා. කච 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 ඉන්න ඕන. ඒකට හේතුව මේ සීල නැතිකම නිසා නෙවෙයි ප්‍රඥාව නැති. මේ ජීල් ශාස්ත්‍රයේ ඇත්තන බැනලා වැඩකුත් නැහැ. ඉබ්බන්න පියාට නැහැ කියලා බැනලා වැඩක් නැහැ. උන්ට නැහැ. තියෙන කාට තියෙනවා. තියෙන්නේ මොකද ඒ සම්මා සම්දිච්ච සම්මා සංකප්ප ජීවින කෙනාට සම්මා වාචා ගැන හිතන්න පුළුවන් ඒකන වග වෙනවා ඒ සම්මා කම්මන්ත කියලා තමන් කරන කියන දේවල් නැත්නම් කායික වාචසික විශේෂම කායික ක්‍රියා පිළිබඳව හැම වෙලාවෙම බලන මේ හැම කරන ක්‍රියාවකින්ම කර්ම රැස් වෙනවා ඒක නිසා මේ යහ කර්මාන්තේ එහෙම නැත්නම් පුළුල් කර්මාන්තේ කරනවා ඊට පස්සේ ජීවන රටාව ඒක එකක් අපි සංසාරේ ගෙනාවු ගතිය දෙක අපි ඉපදිනකොට අපිට හම්බ වෙන පරිසරය අපේ දිත්‍ය සංස්කෘතිය. මේ දෙක කපාගෙන යන ක්‍රමය තමයි අපි සත්‍යමත් වෙලා උලුවන් තරම් යහ ජීවන රටාවක් මොකක්ද කියලා දැනගත්තොත් ඒ කෙනාට විතරක් භාවනා කරන්න වෙලා හම්බ වෙනවා, ප්‍රධාන වීර්ය කරන්න වෙලාව හම්බ වෙනවා. එතකොට යාට ජීවිතය සකස් කරගන්න නැත්නම් ජීවිතේ සංවිධානය කරගන්න වෙලාව ලැබෙනවා. එහෙම නැත්නම් කඹරනවා කියන වචන තමයි මම කියන්නේ. කාගෙදෝ න්‍යාය පත්‍රයකට කඹරනවා අන්තිමට ඒ කඹරන එකට බුද්ධි විඳ ගන්න වෙලාවකුත් නැහැ මේ නිසා දෙක අතර මැද තියෙන උත්තරේ තමයි සිය දිවින අසා ගැනීම ඒක ලංකාවේ පළවෙනි තැනට ඇවිල්ලා ඉන්නේ සිය දින අසා ගන්න જાතින් අතර ලංකාවේ පළවෙනි තැනට ඇවිල්ලා තියෙනවා මොකද මේක එක පැත්තකින් ධර්මයක් තියෙනවා අපිට තිබිච්ච රටාවක් තියෙනවා ඊට පස්සේ මේ පැත්තේ මේ පිස්සු ගෙලින එක සීමාවකුත් නැහැ එතකොට මේ දෙකට මැදි වෙන කෙනාට පේන අහලක් නැහැ. මොකද ඒකට උත්තරේ සතිය බවක් හෝ ධර්මයේ කියන එක තේරෙන්නේ නැහැ. බුදුදහමට යන්න යන්න මේකට වෙලා නැති. ඉතින් මුදුම විදිහට ජීවිතින සාගැනීමක වැඩිවීමක් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ජීවත් වෙන ජනගහණයෙන් 100ට කීයක අසහනීය වෙයි. 100ට කීයක අසත මේ මානසික ආතතිය තියෙනවද කියලා බැලුවොත් දැන් ඒක සාමාන්‍ය නිකන් දවල්ට කනවා රෑට කනවා වගේ තමයි මානසික ආතතිය කියන්නේ. ඉතින් අපි අත්තමල මුත්‍රපදියා බලනකොට
උන්දලාට එහෙම උණක් තිබුණේ නැහැ. එදිනෙදා හම්බ කරගත්තා. ඒ හම්බ කරගත්ත එකෙන් වැඩ කෙරුවා. බණ දහම් කටයුතු කරගෙන ගියා. සමහර විටක මේ තරම් භාවනා පිළිබඳව කිට්ටු අත්දැකීමක් නැති වෙන්නේ නැති. ඒ නිසා අපි අද කරන්න වෙන්නේ අපිට මේ ජීවිත රටාවට රට හදන්න බෑ. ගම හදන්න බෑ. පවුල හදන්න බෑ. උත්සාහ කරොත් නම් බැරිත් නෑ. ඒ නිසා කවුරු හරි මේ බණ භාවනා කරන ගමන් නැත්නම් මේ සතිය පිහිටවන ගමන් බලන්ඩ නිකන් ජීවිත රටාවට සාපේක්ෂව පුංචි උදාහරණයක් විදිහට ගත්තොත් අපි ක්‍රියාකාරකම් කරනකොට කොච්චර වේගෙන් හුස්ම ගන්න ඕනද කියලා. ක්‍රියාකාරකම් නතර කරලා අපි ඉඳගෙන ඉන්න ඉරියවට ගියාට පස්සේ කොච්චර ශීඝ්‍රයෙන් හුස්ම ගන්න ප්‍රමාණය අඩු වෙනවද කියලා. ඒ කියන්නේ මේ යන්ත්‍රයේ දුවන්න එච්චර ඉන්ධන අවශ්‍ය වෙන්නේ නැහැ අනවශ්‍ය ක්‍රියාකාරකම් කෙරුවොත්. අනවශ්‍ය ක්‍රියාකාරකම් කෙරුවොත් අසමබර ව්‍යායාම නිසා කායික මානසික ලෙඩ ඇති වෙනවා. ඒ ක්‍රියාකාරකම් අඩු කොට දවසට එක පැයක් භාවනා කරනවා නම් අර එන ලෙඩ රෝග වලට උත්තරෙත් මේකේ තියෙනවා. ඒකදී දවන ඉන්ද්‍ර ප්‍රමාණය අඩුයි. ඒ නිසා අපි කාබන් ප්‍රතිශතේ නැත්නම් කාබන් ක්‍රෙඩිට් එක භාවනා කරන අයගෙන් ගොඩාක් හම්බෙයි. භාවනා නොකරන කෙනා බොහොම වේගෙන් හුස්ම ගන්නවා. ඒ හුස්ම ගන්න වේගය නිසා මේක අර වැඩ වැය වෙන හුස්ම ප්‍රමාණයත් හරි ශීක්‍රයි. භාවනා කරන්න ගියලා හොඳට සති සමාධි පිහිටුපේකනාට කරන හුස්ම ප්‍රමාණය ඉතාමත්ම අඩුයි. ඒ නිසා ආයුෂ වැඩි වෙනවා. මොකද ඒ ඉන්දියානු ඉගෙනීමේ හැටියට උපත්තියෙන් අපිට ආවුස කියලා හම්බ වෙන්නේ හුස්ම ගන්න ටිකක්. ඒ හුස්ම ඉක්මනට ගමන් කරොත් කලින් මැරෙනවා. හුස්ම ඉතාම ප්‍රවේශමෙන් ගත කරොත් වැඩි කල ජීවත් වෙනවා. ඒක නිසා බොහොම සැහැල්ලුවට බොහොම මැදිහත් වූ සුකුම විදියට උෂ්ම ගන්න කෙනා අකාලේ මැරෙන්නේ නැහැ. ඉතින් මේ වාගේ අපිට හම්බෙලා තියෙන මේ වාතය ගැන අපි කතා කරන්නේ ජලය, ඝන ආහාර වැඩි වැඩියෙන් පාවිච්චි කරලා වැඩි වැඩි විනාශ කරන එක නෙමෙයි කරන්න තියෙන්නේ ප්‍රයෝජනේ සලකලා අවශ්‍යතාවය දැනගෙන ඉගෙන වැඩ කරන දන්නවනේ මෙච්චර කොට ගහන්න හම්බ කරන්න ඕන කමක් නැහැ. ඒකට සබහා ධර්ම පවා කලට වසි වසිනෝ පරිසරයත් හැදෙනවා. ඉතින් ඒක හුඟ වෙලාවට මම අර මුලින් ඉඳලම කියාගෙන ආව විදිහට කෙනෙකුට හිතනවා මේ අපි එක්කෙනෙක් කරාට මේකට වෙනසක් එන්නේත් නැහැ. මෙච්චර ජනගහනයක් අනිත් පැත්තටදී කරන්නත් බෑ කියලා. නමුත් අද ඇමරිකාව වගේ රටක එක්කෙනෙක් විනාශ කරන ඒක පුද්ගල විනාශ කරන ප්‍රදේශය මුළු රටම කර මුළු ලෝකෙම කරන්න කිව්වොත් මුළු ලෝකෙ ඒකාන්තම දරන්න බෑ. ඒකයි භයානක ආකල්පයක් හැදීගෙන එනවා. අද චීන ඊගාඩ තියෙන ලොකුම රට අර වගේම පරිභෝගකත්වයට හැරෙමින් පවතින. ඒ මොකද චීන ආර්ථිකය හැදිරෙන නිසා ඉන්සම් භයානක තැනකට ඇවිල්ලා තිනවා අපි මේ විදියට පරිභෝග කරන ගත්තොත් මිනිස්සේ කොතනින් කෙලවර වේද කියලා කියන්නේ. ඒ නිසා හරියට කල්පනා කරන්න පටන් ගන්න තියනවා මේ ලෝකයේ මේ වාගේ තෘෂ්ණාවෙන් සහ අවිද්‍යාව පෙරකරගෙන පෙරටු කරගෙන යන මේ ගමනේ කෙලවර කොහෙද? මේක ස්වභාවයෙන් සමබර වෙයිද නැත්නම් මේ ස්වභාවික තුලනයක් මේකේ තියනවාද කියලා. ඒක හිතනකොට එක්කෙනෙක් මම දැක්ක කියලා තුන ආටිකල් එකක් මම කිව්වා. එක්කෙනෙක් හරියට ධර්මයේ තේරුම් ගත්තොත් මුළු ලෝකෙම වැරදි ටික එයාට මකන්න පුළුවන්. එක්කෙනෙක් හරියට කරුණු තේරුම් ගන්න එයා කටයුතු කරොත් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා අවුරුදු 2600ක් ගිහිලත් අද තියෙන බුදු සිරියාව කොහමද? ඒ වගේ මට පුළුවන් කියන හැකියමෙන් මේ මට පුළුවන් කියලා කියන්නේ මේ ආනාපානය කරන්න පුළුවන් කියන එක නෙවෙයි. මට පුළුවන් කියලා කියන්නේ මේ පෑයක් වාඩිලා ඉන්න එක නෙවෙයි. ඒ පෑයකුත් වාඩිලා තියෙන සක්මුණුත් කරනවා. ඒ අතරමාරේ පුළුවන් ප්‍රමාණය සම්මා ආජීවයට බහැලා යහපත් ජීවන රටාවක් අරගෙන යන්න ගියොත් ඒ මිනිස්යාගෙන් නිකුත් වෙන මේ තරංග වේග කම්පන අනිවාර්යයෙන්ම පරිසරයේද පුතුම යහ බලපෑමක් ඇති කරගන්න. පේන්නේ නම් හරියට මේ භාවනා කරන කටි තනිම නිවන් දකින්න හදනවයි කියලා ආත්මార్థකාමී චෝදනාවක් අනිවාර්යම තේරවාදෙම තියෙනවා. නමුත් තේරවාදයේ විතරයි මුළු ලෝකයක් මේ විදියට කණ වෙච්ච අලි වාගේ කණ වෙච්ච මීහරක් වාගේ ඔය කකා කකා යනකොට එක්කෙනෙක් හරි කමන්නේ මේක තේරුම් ගන්න එයා ගන්න ප්‍රයත්නයෙන් හැම වෙලාවෙම සතුටු වෙන්න ඕනේ. බුදුජානනාංශ මේ වාඩි වෙලා ආනාපානය කරලා විතරක් නතර කරන්නේ නැහැ. පුරුෂයා දමණය කරන්නේ කොහොමද? ඒ පුරුෂයාගේ වචනය, ක්‍රියාව සහ
එයාගේ ජීවන රටාව දක්වම බුදුරජාණන් වහන්සේ හදලා දෙනවා ව්‍යාකරණ. එනිසා අපි ඉඳගෙන ඉන්න පැය විතරක් බුද්ධ පුත්‍ර වේලා බුද්ධ දුහිතකා වේලා බෑ. සක්මන් කරන පැය විතරක් බෑ. අපි යනකොට එනකොට කනකොට බොනකොට පරිභෝග කරනකොට හැම වෙලාවකම වග බලා ගන්න ඕනේ. මේ කරන හැම දෙයකම ආපසු ප්‍රතිඵලයක් තියෙනවා. නැත්තම් පච්චුදාවත්තනයක් තියෙනවා. ඒක හරියට සලසුම් කරන ගියොත් ටික 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 අපට මේක පාලනයකට අන්තු කරන්න පුළුවන්. ඉතින් මම කැමති අර උදේ අපි කතා කරපු කිවිසුම පිළිබඳ ප්‍රශ්න ගන්නට යම් මට්ටමට ආවට පස්සේ කිවිසුම පිට වෙන එක වළක්වන්න බෑ. නමුත් ඒ කිවිසුම පිළිබඳ අවධානයක හොඳට සතිමත් වෙලා ඉන්නකොට කිවිසුමේ මූල ලක්ෂණ පූර්ව නිමිති පූර්ව නිමිති දෙන්න පටන් ගන්න. ඒකට තේනවා මේ ඇඟ ඇතුලේ තියෙන වේග ධාරාවක් ඇවිල්ලා ඒක වේග ධාරාව වැලියක දැනෙද පුපුරනවා. ඒ පිපිරිල්ල කිවිසුමක් වඩපත් වෙනවා. නමුත් මේ පූර්ව නිමිත්ත කිවිසුමක් ඇති වෙන හැටි, ගැස්සක් ඇති වෙන හැටි පිළිබඳ පූර්ව නිමිත්ත බැලුවොත් තමයි අවශ්‍ය නම් ඒ කිවිසුම ආරින් නැතුව ඒක පාලනය කරගන්න පුළුවන්. අවශ්‍ය නම් කිවිසුම ඇරලා බලන්න පුළුවන්. ආන්‍ය වගේ මේ ඇති වෙලා තියෙන මේ වියසනය අති පරිභෝගිකත්වය. එහෙම නැත්නම් සුඛෝපභෝගීත්තේ ඒක වසංගතයට ගිහිලා තියෙනවා. මේ පොඩි එකෙක් දිහා බලනකොට කතා කරන්න බෑ. අපි පොඩි කාලේ ගත කරපු ජීවිතයත් අද පොඩි එකෙක් ගත කරන ජීවිතයත් බලනකොට මේ කතා කරන භාෂාව ව්‍යාකරණ මොනවාක්වත් තේරෙන්නේ නෑ. මොකද මම නම් වැඩි ඇසුර කරන්නේ නැති නිසා වෙන්නේ නැති. ඒක දැන් කියන ගුරුවරු පවා උගන්වන වෙලාවට ඒ ළමගේ මූණ දිහා බලලා ඒ කාරණාව ඒ ළමයා තේරුම් ගත්තත් නැද්ද කියලා කොහොමකත් අවබෝධ කරගන්න බෑ කියලා. එළම ඔහේ ඉන්නවා. ඒ කිලුදුන ගන්න වටහා ගත්තද නැද්ද කියලා ඉස්සරහ අපි ඉගෙන ගන්න කාරණ මූණෙන් කියකියනේ මැට්ටද ඥානවන්තයද කියලා දැන් කරන්න බෑ. ඒ මොකද හේතුව? ඒ මන කෘතිමයි. දැන් හරියට මාස 3කින් කපන කුකුල් පැටවුවා. උണ്ട අවශ්‍ය බේත් එක දීලා ඉන්ජෙක්ෂන් එක දීලා හරියට මාස 3කින් කපුවා උන් කපුවා ඊගා බැච් එක දැම්මා. ඕක තමයි වෙලා තියෙන්නේ. ඒ වගේ යන ගමනක වුණත් ආරේ බලන්න පුළුවන්. එලයිකේ මූල ලක්ෂණ දැකලා මූල නිමිති දැකලා ඒක වහගෙන වහගෙන නැත්තම් පිළියම් කරන ගියොත් අපි ජීව රටාව කියන එක එච්චරම අමාරු නෑ. හැබැයි ඉතින් අර ලෝකයා බයිනෝ ගොරකයි කියන. ලෝකයා බයිනෝ නෝන්දලයි. ලෝකයා බගේ බයිනෝ මේ සමාජයත් එක්ක ඉස්සරහට යන්නේ පරණ අර වැඩි ගති වලට යනවා කියලා දොස් කියන පටන් අර ගන්නවා. ඉතින් ඒකේ තමයි අපිට තියෙන අපහසුකම්. ඉතින් ඒක හරිම අමාරුයි තරුණ තරුණියන්ට. ඒගොල්ලෝ මේ රැල්ලට වැටිලා රැල්ලට අහුවෙන්න. නැත්තම් ඒගොල්ලන්ට නාකියෝ නාකිච්චෝ මේ පුරුදු රැචි වැඩකුත් නැහැ. ඒ තන්ද පොරටනේ. දැන් හැදෙන්නේ උන්ට මේක දෙන්න විදියකුත් නැහැ. කිට්ටු කරන්න බෑ. මේ වගේ බණක් අහන්න ආසත් නැහැ. ඉතින් ඒක නිසා මේ සම්බන්ධීකරණ මේක තේරුම් ගත්ත නාකියෝ නාකිච්චෝ ඒ ජීවන රටාවක් විදියට මේ පොඩි උන්ට මේක පුරුදු කරන්ඩ අම්ල දාතර පොල්ල තියෙනවා. අම්ල දාතරට ඕනේ අලුත්ම ෆැෂන් එකට අලුත්ම කමීට ගෙනියන්න. ඒ අතර තමයි තාත්තා අතර තණ්ඩුව තියෙන්නේ. ඉතින් මේකෙදී අහුවෙලා තියෙන මේ පොඩි එකාද අඩමීම කරගෙන අපිට ඉෂ්ට කරගන්න බැරි ආසාවල් ටික ඉෂ්ට කරන්න හදන මේ ගමනේදී අපහසුතාව පේන තියෙන මේ යන ට්‍රෙල්ල කඩන්න බෑ කියලා වෙන පෙනුමක් තියෙනවා. කඩවැ හැකි කියන තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. හැම කෙනෙකුම මතක තියාගන්න අපි මේ සත්‍ය ප්‍රතිවද මාතන් සත්‍යපට්ඨාන වීඩියෝ කරන පුංචි තැනකින් තමයි අල්ලන්නේ. ඇල්ලුවාට පස්සේ අනිත්‍ය වස් අදාළ නැති වෙන එක නෙවෙයි. ඒවා අපි බුද්ධිලික වාක්‍යෙමද තියෙනවා. ඒක කරගෙන යනකොට ඉබඩ තමන්ට අර කිවිසුමක් එන වෙලා වගේ වචනේ කතා කරන්න ඉස්සරලා මේක පළ නොදී අරින්නේ නැහැ. එيشා මේ වචන අඩු කරන්න බැන්ති කියලා බලතැයි. ක්‍රියාවල් කරන්න ඉස්සර වෙලා විතර ඔක්කොම තින ඔළුවේ දාගෙන මේ කරන වෙනකොට අඩු කරන්න බැද්ද කියලා. ජීවන රටාවේදී ඇති කියන එක ඉගෙන ගන්න. ඇති කියන්නේ ඉගෙන ගන්න. දැන් මේ ඇති. එච්චරයි. මේ සමාජශීලී වෙන්න ඕනේ කියලා කට්ටිය කරන නිසා ටොංගාන දන්සෝ ඛණ්ඩයක් නැතුව ඇති කියන්නේ ඉගෙන ගන්නවා නම් ඒක ටික කාලෙකින් ඒ පවුලට තමන්ගේ ජීවිතයට ජීවන රටාවට යන්න පුළුවන් පුද්ගලයාට ලැබෙන ලාභේ තමයි තමන්ට වැඩි වේලාවක් ලැබෙනවා බණ භාවනාවට වීර්යය මරනවා. ඒ වගේම මේ භික්ෂු දේවතාවා වගේ
හදිස්සියක් අකරතැබ්බයක් වෙලා අපායට ගියත් ඉවි ලෝකෙට ගියත් ඒ දින කලබගෑනි වලදී අහුවෙන්නේ නැතුව තමයි අරගෙන ගිය පුරුදු කළා වූ ඇතුම් බහපු ඒ ගති ලක්ෂණ ටික යාට ධර්ම රතයක් විදිහට උදව් කරනවා යාට සම්මාදිට්ඨි දිහාවට අරගෙන යනවා ඒක යාට තේරෙන්නේ නැමේ භික්ෂු දේවතාවට තේරෙනවා සරුවචනාංශයට තේරෙනවා ඉන්ජා සර්වඥයන්සේ සඳහන් කළ තිනවා මේ මුන්දතම කාමයේ බුද්ධ විදින තරුණ භද්‍රව යවුණ වයසේ ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටිبيهදීම අපි මේ සතිය ආදී ධර්ම ඉගෙන ගන්නවා ඒකේ දියුණුව තමයි සම්මාදී සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන්නේ අන්නේ ටික පුරුදු කළොත් ඒ දරුවන්ට හදිසිය බැග්යක් සිද්ධ වුණා ධර්ම ආරක්ෂාවක් ලැබෙනවා අපටත් ඒක ලැබෙනවා ඉතින් ඒක දේවතාවට කිව්වට පස්සේ බුදුජානක කියනවා යම් කිසි කෙනෙකුට මෙවැනි රතයක් තියෙනවා නම් ධර්ම රතයක් තියෙන ඉස්ත්‍รียාවක් වේවා පුරුෂයෙක් වේවා ඒ කෙනා නිවනට ඉතාම සමීපයි ඉන්නේ මොකද රට කෙලෙසුනාට ජර්මනි මොස්තරේ අර්ජාති උනාට තමයි ඒකෙන් ගැලවීමේ ක්‍රමය තමයි දන්නා තාක්කල් අපිට බුද්ධ ගෞරවය අඩු වෙන්නේ නැහැ අපේ සීල කැඩෙන්නේ නැහැ සත්‍ය පවත්කරගෙන යන්නත් පුළුවන් ඒක නිසා අපි සතුටු වෙන්න පුළුවන් මේ ලංකාව වගේ රටක ඉපදී මැදින් පාන්තික පිරිසක් වාට පත්ටි. මොකද අපිට પરම්පරා දෙකක් පිටිපස්සට හේතු කොහොම හිතා ගන්න පුළුවන් අපේ ඒ අත්තම්මල මුත්තම්මල ගත කරපු ජීවිතවල තිබුණු සරල භාවය නිසා අපි මේ භාවනා කරන ගමන් ආපස්සට යන්න හදන නෙවෙයි. ඒ හොඳ ගති ටිකක් තියෙනවා. කාබාචිනිය කරන්න එපා. තිබුණ දේවල් තිබුණාට කාබීරි ඇටෝම් ගෙදර ගියා වගේ ඛණ්ඩ එපා. ඇති වේ ඇති කියලාම ඇති කරන්න නැත කරන්න ඒකට අපි කියනවා ජීවන රටාව කියලා. එතකොට එවැනි පිරිසක් ඉන්න ගාම නගරේ රට සස්ලි කරේ. ඒ නිසා ඒ හරි හැටියට ජීවන රටාව තියෙන තැන පොහොසත් වෙනවා කියන එක නෙවෙයි කියන්නේ. ආර්ය භාවයටපත් වෙනවා. චීන ජීම් පිටිච්ච ගතිය පාඩපත් වෙනවා. ඒක තමයි ඔය ජීවන රටවල ඇත්තම නැති. කොච්චර ಜಾති තිබුණත් කතාකත් ඇති කියන දන්නේ නැහැ. ඇත්තෙත් නැහැ. ඒ වුණාට අපිට පුළුවන් ලෝකෙට ආදර්ශයක් දෙන්න. අපි තුන්වෙනි ලෝකේ රටවල තමයි අපි ඇත්තට hina වෙනවා. අපිට පුළුවන් කොළේ ජීවත් වෙන්න මහා ලොකු දේවල් විනාශ කරන්න මේ තියෙන අපි මේ සිංහල වෙච්ච එකට බෞද්ධ වෙච්ච එකට මධ්‍යම පාර්ථික වෙච්ච එකට දේවල් විනාශ නොකරන ගතිය ජීවන රටාවෙන් එතකොට ඒක මේ ආචාර ධර්ම පැත්තෙන් යන්නේ හැබැයි ඉතින් ඒකට අර සති ආදී අතුරත ගුණ ධර්ම ටිකක් තියෙන්න ඕනේ ඒ නිසා මේ සති ආදී ගුණ ධර්ම වඩන අතර තමයි ප්‍රඥාවට අදාළ දේවල් කරන අතර මේ සීලය සම්බන්ධ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කරුණාකර නැවත සලකා බලන්න හැබැයි මෙහෙම දේශනේ අමාර කරමින් මම මතක් කරනවා තව කෙනෙකුට පේනවා නම් මේ වචන කතා කරගන්න බැරි නැත්නම් වචනේ අඩු කරගන්න බැරි රෝගයක් තියෙනවායි කියලා ඒකෙන් තරහ වෙන්නත් එපා කරන්න දෙයක් නැහැ ඉතින් ඥාණේ නැත්තම් නැහැ. ඒකට ඒක තරහ වෙලා වැඩක් නැහැ. නිසා අනුන්ගේ සම්මා වාචාව බලාපොරොත්තු වෙන්න එපා. මොකද තමන් අනුන් කතා කරනවා කියලා තමන් කතා කරන්න යන්නත් එපා. අනුන්ගේ කර්මාන්තයට ඔය ජීවත් වෙන්න බැරි බවට අනුකම්පා කරන්න. නමුත් මේ රැල්ලට වැටුණායි කියලා රැල්ලට අහු වෙන්න එපා. තමන්ගේ ප්‍රමාණය දැනගෙන කටයුතු කරන්න. ඒ වගේම කවුරුත් වගේ ආජීවයති නොතක කටයුතු කරාට 100%ක් ආජීවය අපිට හදන්න බෑ. ඒකත් දැනගන්න. ඉන්නවට වඩා යහ ජීවන රටාවක් ඇති කරගන්න ඇති කරන් නැතුව සතිය විතරක් වඩන්නත් බෑ සතිය විතරක් වඩලා නිවන් දකින්නත් බෑ අන්නේ දෙක අතර තියෙන සම්බන්ධතාවයේදී පොදු ආදර්ශයක් බලාපොරොත්තු වෙන්න එපා අමාරුයි නමුත් තමන් ආදර්ශයක් විදිහට කටයුතු කළොත් ඒක අනුගමනය කරන්න විශාල පිරිසක් ඉන්නවා අද සමාජයට විශාල අත්‍යවශ්‍යකමක් තියෙනවා ඒ වගේ පූර්ව ආදර්ශ නිසා අපි සුබෝදාරාමයේ වගේ තැන් වලට හොඳ තැන් අපිට ඒක දෙන්න පුළුවන් තරක් නිසා හැම කෙනෙක්ම ඒ තමන්ගේ සම්මාජී සම්මාදීටි සම්මාධංකපෝල්ට තරම් වෙන විදියට වාචා වචන කම්මන්ත කායික ක්‍රියා සහ ජීවන රටාව නැවත සලකා බලලා බ්‍රහ්මචරියට ගැලපෙන එවත්නම් ආජීවයකට එහෙම නැත්නම් කියන තපසකට ගැලපෙන විදියට ඒක නැවත සකස් කරගන්න එකේ කෙනෙක්ගේ ශක්තිය ධෛර්යය බලය පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිළු දිනාට ඒ සමාධිත්‍ය මුල් කරගෙන ඇත්තා වූ ඒ යහ දැක්ම පහළ වේවා කියන ප්‍රාර්ථනාව